Hero FM. మే పీసా చాయ మేను నివాడు ఇల్లు పత్తరి అద్దాల తీయన్నిట నివాడు గాని ఒకటద్దు దాని దిగ నివాడు ఆ కంబైన అవురుద్దట అయి హెట నివాడు గాన్ని అవురుద్ద కనీక కన్ని పే సార్ ඉතින් ඒකට තමයි මිනිස්සු අවුරුද්දට දිග නිවාඩුවක් දෙන්නේ මේ හෙට මොකටද මේ වැඩ තියෙන ASCII ඈ අනිත් එක මූද හත් ගව්වක් තියාගෙන දැන් ඉඳලා ස්විමින් ටං කන්දිරියේ තේරු මොකද්ද නෑ සවිජි මේකයි මොකද්ද අවුරුදු ලං වෙනකොට බඩු ගන්න පුරකට වෙන කට්ටියන් නේදනි අනේ මම දන්නේ අයිසෙ ඔහෙලට මේ හැදිලා තියෙන ඕල්මාද මොකද්ද කියන්නේ ඔය තරම් අවුරුදු කනවා කියලා නැත්තද නැති වෙන්නම කනවද ඈ ඔව් සවිජි අවුරුද්දට මේ එකපාරේ සර් වන්ස් අ මන්ත් वंश मंथ यानी अवरुद्ध रेखा पार दे विकार निवाड़ हम हम हट में केलीम विशी देखा वेन का निवाड़ बड़ू गान पड़ गान ये आती हूँ में අන්තිම මොහොත වෙනකන් ඉඳලා උවමනා දේවල් නැති වුණා. එහෙම නැත්තම් හදිසිය මොකක් කරේ ප්‍රශ්නයක් වුණා. නිකන් ඇන්ජලිනි කිය වගේ. එන කේස්නේ සර් අදීරනි. මේ ගෙදරකට කන්න ඕන කරන හාල් පහේ තුන පහ පිටි දීනි අරවා මේවා අඩු වැඩි ඕවා නැති වෙන්නේ නැහැ අයිසේ. කලබල නැතුව ඉන්නවා. ඒක එහෙමල් නම් සර් අවුරුදු දවසේ දැත්තත් ඇති. මම මේ නිවාඩු දාලා බඩු ගන්න යන හදන්නේ මේ. වාරුවයි කියලා එබ්බයයි සර් ඒක අයියෝ. ඈ? අනේ බං අවුරුද්දක් කියන්නේ දමාගෙන බොකු පැලෙන්න බොන එක විතරද? खाने का नाम सर अभी हम दाम मनोहर खाना वाने सर बीमा वागे अम्मा कोहो में दातों में दहली वेने कोट रमैया वस्ता वैया रमैया वस्ता वैया मैंने दिल तुझो को दिया मैंने दिल तुझो को दिया रमैया वस्ता वैया रमैया वस्ता वैया गगा इन्न कोट कोटा किन्न वा දැන් එතකොට අපේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඒවට මොකද වෙන්නේ? ඒව ඔක්කොම ලේඩි ස්පාර්ෂ වේද බාරයි සර්. ඈ? යාලා ඊනකට ලිපගිනි මොලෝලා බයිට් හදලා. ලිපගිනි මොලෝලා කොහෙද ගොනො බයිට් හදන්නේ? නේතුව ඉතින්. ලිපනි වල පුළුවන් නේ තාත්‍යවත් කරන්න. මිනිහා. නැකතට ලිපගිනි මොලවන්නේ මුළු වසර පුරාවටම කිරි ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන කිරි උතුරවන්න මුට්ටිය ලිපේ තියන්න නැතුව බොට බයිට් හදන්න නෙමෙයි. හරි හරි හරි. සර් ඒ මොන වුණත් ෆයිට් ටික දිව පිනාගෙන යන්න තිබ්බේ නැත්තම් අවුරුද්දම වහා ඒනේ මං කියන්නේ හනේ උඹලගේ ගෙවල් වල ගෑනු සන්තෝෂෙන් ඉන්නවද බං නැතුව ඉදුරු සේවිකල පල්පති ඇති සාමි නැතම මං නිදී ගෙලෝ අපි ගෑනු ලස්සන් දින්නේ අවුරුදු දවස් ටිකට මල් පහට සන්තෝෂෙන් ඔව් ඔව් එක අතකට උඹලගේ ගෑනු අවුරුදු දවස් ටික සන්තෝෂෙන් ඇති තමයි. ඇයි ඔහෙලා කුණු කරපට් පෙන්න ගහලානේ ඉන්නේ? ඒ සතියම එයාලා එයාලගේ පාඩුවේ එයාලා කැමති විදිහට එයාලා කැමති කෙනෙක් ආශ්‍රය කරගෙන ඉන්නවැති ඒ සතිය තුල. ඒ සතිය කොහෙ විතරක් නෙමෙයි සර්. මුළු අවුරුද්ද පුරාම එයාලගේ වෙන වෙන ආශ්‍රය තියෙනවා. ඒකනේ සර් මම මෙහෙම බොන්නේ. ආ එහෙම කතන්දරයක්ද? ඔය ඉතින් මම විශ්වාසෙට කිව්වේ කාටවත් කියන්න බෑ. ඔව් ඉතින් ඒව නොවීතියේ ඔහම බීමට බැහැුණාම මේ හලෝ පීසටායා ඔහේ ඔය දහජරාව බොන් නැතුව මේ අවුරුද්ද තමන්ගේ බිරිඳත් එක්ක එකතු වෙලා සතුටින් සමාදානෙන් අවුරුදු කනවා තේරුණාද එතකොට සර් හිට නිවාඩුව නිවාඩු මොකටද බං බාර් ගන්න යන්නද එහෙම කියන්නේ පා සර් ඒක ඇවිල්ලා යුගයේ අවශ්‍යතාවයක් මගුලා යුගේ නැති වෙන මගුලා ඔහේ ගෙදරට ඕන කරන හාල් තුන පහ ඇඳුම් පැළඳුම් ගන්න නිවාඩුවක් ඉල්ලුවා නම් තව දෙන්න තිබ්බා මට මේ හිට ඉඳලා මුළු ලෝකෙම ඇල්කොහොල් තහනම් නෝවාගේ මෙලෝ 100ක් නැතුව බාර් ගානේ දුවන්න නිවාඩු දුන්නේ හැද්දයි ඉතින් මට ඈ ඒ කියන්නේ එහෙනම් හිතවට නිවාඩු නෑ හරි නිවාඩු දෙන්න බැරි නම් එපා ඒකෙන් වෙන්නේ ඉතින් හිතේ අමාරුවට මට අද රෑ ඉඳලම අවුරුද්ද සමරන්න වෙන්නේ ඒක එන්නේ ඒකනේ කමන්නේ ඉතින් මොනව කරන්නේ ඉතින් ඕ මේ ඊසකාය පොඩක් මම කියන එක අහනවා කලබල වෙන්නේ නැතුව ඔහේගේ ඔය සිය දරු පවුලත් එක්ක එනවා අපේ ගෙදර මං පෙන්නන්නම් චාරිත්‍රයට අවුරුදු කන හැටි ඈ එනවා කො ආපෝ නිකන් කට කොකා වගේ තියාගෙන මුළු අවුරුද්දම මූතල කරගන්න මගේ බල්ලවත් එන්නේ එහෙම අවුරුදු කන්න
මට වෙනම බෝතලයක් දෙනවනම් පැත්තකට වෙලා බොන්න මං ඉන්නම්. හැබැයි අවවාද බෑ, අනුශාසනා බෑ, බයිට් බෑ. අනේ නේ, බයිට් උනේ සැන්ඩි බෑ. අනිච්චරයි. ඕ. අනේ කනක කොපුවේ ලූවත් කල් පවතින්ත සුනක නකුට බැරි ඇද ඇර ලාගන්ත කිව්වලු. හි අපරාජිනේ ඕක කිව්වේ සර්. ඈ ඇත්තරම සර් අඩි ගහන්නේ නැද්ද? ගහනවා අඩි. සපත්තු අඩි බාල්දි අඩි ඒව ගහනවා. මොනවද සර්? අවුරුද්දකට සැරයක් හරි ඇල්කොහොල සැපදක් ගන්න දෙන්නකෝ ශරීරෙට. සැපක්? සැපක් කියවන් ඕක දුකක් නේ. මට නම් සැපක් සර්. අම්මපා. බොරු නම් බලන්න කවද හරි මං වලකජු ගහපු දවසට මගේ ශ්‍රී දේහය හරිද විච්ඡේදනය කරන කොරෙනෙල් රාලහමි. ඈ මගේ ආමාශය බලලා කියයි අන්න කාපු බිබු පොරක් කියලා. කාටද සර් ආඩම්බර? මගේ අමුදරුවන්ට නේද? හන්දේකනි. ආ මේ ඒ කියන්නේ දැන් අපි මැරිච්ච දවසට නම්බු අමුකුත් නෑ. නේ නින්නම්. සර්ලගේ බඩේ ඕනනම් තම්පල ගහක්. ඈ රතු කැකුළු බත් පිරිසි භාගයක්. ලුණුත් නැති තෙලුත් නැති මිටිගිරිත් නැති නිකන් වැටකොළු මාළුවක්. වැඩිම වුණොත් බිත්තර පළුවක්. ඒකෙත් කාමදේ නැතුව එහෙම තියෙයෝ. මොකටද සර් ඔය ජීවිතේ? ඈ සර් මලත් කනත්තට මම්මලත් शेप कर හරි එහෙනම් මම මේ සැරේ ඔහේගෙ ගෙදර එනවා. තේරුණාද? මට හොඳට කන්න බොන්න දෙනවා. හරි එන්න. හැබැයි සර් එතනි මාඩු ඕනි. තව පොඩි ලෝන් පාරකුත් ඕනි සර්. මොකටද ලෝන් පාරක්? නෑ ඉතින් සර්ලා අපි මොන જાතියව බොන්නේ නෑනේ. මොනවා හරි හොඳ જાතියක් ගින්නි මේ සර් අනිගයි. ඇල්කොහොල් වල හොඳ නරක කියලා එකක් නෑ බං. බිව්වහම කොයි එකක් බලු කුදිරිස්. මට ඕන එකක් ලෑස්ති කරපන්. ඇයි සර්ගේ වැදගත් ප්‍රතිපත්තිය කඩලා මේ අවුරුද්ද බොන්න හිතුවේ? නෑ බං. උඹලා එක්ක ඉන්න නම් එක්ක සිහි නැති වෙන්න බොන්න ඕනේ. එහෙම නැත්තම් මේ ලෝකෙ ඉපදෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ දෙකෙන් මට හිතනවා බලත් එකතුලා බොනේ හොඳයි කියලා. සුවර තෝරජක් ඒවා සර් ඉන්නේයි මං කියන්නේ. දැක්කොත් පත් ප්‍යාර කේ ප්‍යාරි බඩා මසාරේ. දැක්කොත් පත් ප්‍යාර කේ ප්‍යාරි බඩා මසාරේ. ගල් හැකේ ලොල්බතේ පීචය සමුදරි. මොකද්ද දැන් ඒ කියපු සින්දුව? ඒව අපි දන්නේ. ඒව හැම තමයි මේ සමුදරි. දානවා මට පිටරාපයක්. අනේ අයියෝ පිටරාපයක්? ඕ කොල්ලා ඔන්නේ දහම් මෙන්න මේකට පිටරාපයක්. ජීකේ ජීකේ මහා පිටන්නේ. හොර මොකෝ නිකන් මෙන්න මේකට කියලා කිව්වේ. දාන්න කියලා ඔක මේ මහත්තර පිටරාපයක්. අනේ එහෙමනේ. ඔයලා මහත්තුරුද? ඈ අනික ඔයලා මේ ආප්පකාර සල්ලිල්ලුවාම පොතට පොතට කියලා ගිහිල්ලත් ඉවරයි. ඒ ඉස්සර සුරම්මුදලාරි හරිද? දැන් අපි ඉස්පොඩ්කාස්ට්. ඉස්පොඩ්කාස්ට්? ඔව්. ඉස්පොඩ්කාස්ට් තියෙනවා නම් ඉතින් පරණ පොතේ ගණන් ටිකක් ගෙවලා දානකෝ අදම. අයියෝ නෑ පොතේ පොඩ්ඩක් තිබ්බදෙන්කො. නැත්තම් පොත පාළුවට යනවනේ. ඈ පොත පාළු නෙමෙයි මගේ කඩේ පාළු වෙන්නේ. ඒකට ඉතින් අපි මොනව කරන්නේද? ඔහේ කඩ දැම්මනම් පාඩුත් පිළිගන්නේ නැහැ. දැන් එතකොට මම මෙතන කඩයක් දාගෙන අතින් සල්ලි දීලා බඩු ගෙනල්ලා දාලා තියන්න ඕනේ උඹලට ආවහම පිනට කාලයන්ද? ආ බැරි නම් කියනවා අපි හංගි කඩේ තියන්නම්. අපිට කොහෙත් එකයි. දන්නවනේ කොටන කුකුලට කොටනත් එකයි යන්නේ නැයි. අයියෝ. ඔයලා කොටන කුකුල්ලුම තමයි. කොටයි ඉතින් උඹලා මෙතන අපි සල්ලියට කොල්ල මොනාරි ගෙනත් තිබ්බොත් අන්න ඒකට. උඹලා කොටන කුකුල්ලු නෙමෙයි ණයට කන හිවල්ලු කුකුල්ලු. අන්න අන්න නිකන් GSP ප්ලස් එක ටෝක් ගන්නේ බහරිද? GSP ප්ලස් එක ටෝක් ගන්නේ බා. හරි හරි මේ හටවාගෙන මේ බිත්තරාප එක අපන් ඉල්ලුවා නම් හටවාගෙන බිත්තරාප ගන්න මම විචාකරෙද්ද ඇති කුකුලෝ. හටවාහන් ගන්න බැරි නම් කාලා ඉවර වෙලාවත් කටවා ගනින් කරුමේ. අයි එමිනා. ඈ ආ කොහොමද මේ බිත්තරාප කහමද? ඒක ගියන් අපන් බිත්තරේ දාපු කිකිලෙන් එහෙම ඉන්නේ මේනි. ප්‍රජාතන්ත්‍රවාදී රටක බිත්තරාප
ඇත්තේ බිත්තරේ කහමජේ තියෙන ඕනේ අමු කහ කෑල්ල වගේ බෙබලි බෙබලි. හරිද? මේ කුකුලෝ. ඈමද ලාලි? මෙන්න මේකට අමු කහ කෑල්ලක් ගෙනත් දියන් බිත්තර අපි මැදින් තියාගෙන කණ්ඩ බෙබලි බෙබලි. ආපෝ! මුදලාලියත් එකයි ගෝලියත් එකයි. කස්ටමර් කෙයා කරන දන්නේ මේනේ. කස්ටමර් කෙයා? හා කස්ටමර් කෙයා නෙමෙයි කස්ටමර් රිපෙයාර් කරන්න දෙන්නේ. ඔන්නෝක කාලා යනහක සල්ලි දීලා ගියේ නැත්තම් දැනගනි. යකොඩු නිකන් කනෝ වගේ නේ තෝක. හරි දැන් බිත්තර අපේ කීයද? පරණ ගානම තමයි රුපියල් 35යි. හා මහු! දැන් කණිජ තෙල් මිලක් පල්ලම් ගිහිල්ලා සුමාන දෙකකට වැඩි. බිත්තර අපේ තාම ඒ ගානද? මේ කණිජ තෙල් ගාලා නෙමෙයි බිත්තර අප හදන්නේ. තාච්චියේ පොල් තෙල් ගාලා. කනවා කනවා නැත්තම් නිකන් ඉන්නවා. කණිජ තෙල්. මොදලාරි එක කියාපත්ත හිතනවනේ හරිද? නැත්තම් මේවට අකුණු පාත්තයි වයින්කොට. ආ ඒවට අපි අකුණු සන්නායක දාලා තියෙන්නේ වහලෙ මුදුරට. ඒකෙත් අලිය ගලවගෙන විකුණ ගත්ත නේද බහුගේ දවසර. දැයි දැයි මොකද වෙන්නේ? ආ මොකොමද නිකන් මූණ විරෝපට්ටම් ගහලා කට පෙත්තකට ගිහින් නිකන් අන්සභාවේ හැදෙන්න වගේ ඉන්නක නිකන් අලුත දිනපු ආණ්ඩුව වගේ නිකන් හිනාවෙලා. කොහේ ඉන්නද බන් දැන් මේ කඩේ ඇතුලේ ගිනි ගණන් දීලා ගෙනාවු සේරම වරු ටික අඩු වුණා නේ ගණන්. ඔය පැන්නේ බලලා මල්ලෙන් එළියට. ඈ ඒකයි මේ මූණත් අඩුව වෙඩි වෙඩිච්ච කිරි හට්ටිය වගේ වෙලා තියෙන්නේ නේද? ගණන්ගන්නේ මොකදයි ගණන්ගන්නේපා. ඕක ටික දවසකදී හුරු වෙනවා. ඕකට තමයි මුදලාලි කියන්නේ බල්ලත් කැමතිලු කාලය තමුන්ව බැඳලා හිටපු දන්වැලට. ආන්නේ. මොකද මොකද උඹ දැන් කතාව කිය කිය කාප්පේ කන ගමන් රතුළුණු ගෝණියට අත දෙන්නේ මොකද? ඒක ඇවිල්ලා මුදලාලි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ඉඳගෙන ආප්ප කනකොට දන්නේම නැතු අත යනවා රතුළුණු ඔය ඔබේ මොකද මේ දවස්වල අතේ සල්ලි ටිකක් ගැවෙනවා වගේ නේද? ඔව් මං පින් අතේ වැඩක් කරානේ. මොකද්ද පින් අතේ වැඩේ? නැතිවෙච්ච හරකෙක් හොයලා අයිතිකාරයට භාර දීලා රුපියල් 2000ක් උදාර පරමාර්ථය
කරගෙන කටයුතු කරන්න දික්ත පුරවැසිභාවයේ හෙලා දකින්න හොඳ පුරවැසියෙක් අන්නේ නයි ඔය මං කිව්වේ මේකලත් එක්ක කතා කරලා දිනන්න බෑ ඉක්කොල මහත්තයා ඔය ඉතින් අපි පහුගිය කාලේ මැරිගෙන උගන්වපු අය ප්‍රතිඵල තමයි මුදලාලි ඈ දව බලන්නකෝ උපමා උපමේය උක්තය ආඛ්‍යාතය නිවැරදිව කතා කරන්න අපූර්ව අයියෝ ඉගෙනුවා මේ රත්තරන් ටිකට උපමා උපමේය ගණිත පීරියේ 10න් 3ක්ම මෙයා හිටියේ ස්ටාප් රූම් එකේ හන්දාවට ටියුෂන් කඩේ මේකලට ඉගෙනුවා කියලා කිසි කෙලේ ගුණයක් නැහැ ඉක්කොල මහත්තයා ඔයාලම මොකද්ද කන්නා කව රස්සාව මොකද්ද අර සියරත් දෙ මොකද්ද සිරිසපදේ කතාවක් කිව්වේ අනේ මේකලා කියන කතා මේ නිකන් ඉන්න ලොකෝ මේ මෙයාගේ පැහැදිලි ඉරිසියාව සර් බලන්න සර් අපි වගේ තරුණයෝ උද්ඝෝෂණය කරන්නේ විකටින් කරන්නේ කාටවත් බරක් නැහැ අපි හැම්බ කළා අපි කෑවා හැබැයි අපිට හිතක් නැහැ අපි කෑවා කියන ටික හරි අපි හැම්බ කළා කියන ටික තමයි වැරදි හැම්බ කළේ අපි ඒක තමයි ඉතින් අපි කියලා කිව්වේ ඒක හරියට තේරුම් ගන්න ඕනේ හේගයි මුදලාලිට කියන්නේ දැන් හැදන්නේ මහා අමුතු ජාන විකෘති තියෙන ළමයි මුදලාලි ඇත්ත වශයෙන්ම ඔබලා තියෙන්නේ ඉස්කෝල මහත්තයා මේ කන කෑම හොඳ නැහනේ හරියටම හරි හරියටම හරි දැන් මේ තියෙන්නේ තනිකර ප්ලාස්ටික් කෑමනේ ඔව් ප්ලාස්ටික් කෑම කෑවහම අම්මවයි තාත්තවයි පේන්නේ හරියට ඇන්ටි අංකලුයි වගේ සම්පූර්ණත් සම්පූර්ණත් දැන් වැඩි ඕනේ ඉස්කෝල මහත්තයාට කියන්න අපේ ඔය මද්දුම කෙල්ල රාන් කිරිල්ලික ඔව් ඒකයි සයිපස් ගිහිල්ලා අවුරුදු දෙකක් රස්සාව කොල්ල එනකොට ගෙනාව කෑමක් ටින් එකක දාපු ලොල් බටුටන් කියලා ලොල් බටුටන් අන්න හරි ලොල් බටුටන් තනිකරම චොකලට් ටින් එක වගේ කාපු වෙලේ හිටන් කෙලින් අතර තියෙන බිටි දිගේ ඇවිදගෙන යන්න හිතෙනවා හරහට අම්මපල්ල දැන් අපේ හාමිනේගෙන් ඩිං ඉත්තක් කාලා කෙලින්ම 33000 කරන්ට් ලයින් එකේ නැග්ගනේ අම්මපල්ල වව් ඔල්ලා හූ කියන්නේ නැති මයි හිතේ ඌ නෙමේ සුද්දෙක් ඇහුවා හූ ඉස්සී කියලා මම හොල්මන් වුණා එතරම් වව් හැබැයිද වව් එයා දැන් ඔය 33000 කරන්ට් ලයින් එකට නැගලා තියෙන්නේ මොකටද මොකුත් හේතුවක් නැහැ අර ගෙනාවු ලොල් බබුටන් කාලා මත් වෙලා යකඩ මේකම පුදුම කෑමක්නේ ලොල් බටුටන් නෑ බබුටන් ලොල් බබුටන් ලොල් බබුටන් ඔව් පස්සේ කොහොම හරි සතියකට විතර පස්සේ අපේ ඔය කැම්පස් යන බාල කෙල්ල ඉන්නවනේ ඔව් ඒකිට වැරදිලාද ඔයද ලකුණු ආවිල්ලා කැම්පස් ගියානේ ඔව් ඒකි ආපු වෙලාවේ ලොල් බබුටන් ටින් එක අතට අරගෙන බල්ලා කිව්වා එහේ සයිප්‍රස් වල අස්සකරත් වල රේසර් රෝද වල මලකඩ එළියට එන්න ගහන ග්‍රීස් වර්ගයක් එයි කියලා ඔව් තාම ඩිංගේ මුළු පවුලම ලොල් බටුටන් නෙමෙයි තා ටින්ගේ මුළු පවුලම ලෙල්ල හුටන් ගලා අතර වෙන්නේ ඔව් 99 වේරු ඉතින් හද දෙයනේ ලොල් බබුටන් කන්න කලින් බැලුවේ නැද්ද ටින් එක එළියලා තිබ්බෙව්වා කොහේ බලන්නද අපේ රාංගිරිලි කිව්වනේ එහෙදි ඒකිට ඒව කාලා පුරුදුයි කියලා ඉතින් අපිත් කෑවා මෙයාගේ ඔය රටගේ රාංගිරිලි කසර් මෙහෙන් ඉන්නකොට ග්‍රීස් කාලා තිනෝ අර මොකද හනිදී ඔය කියන්නේ ඉස්කෝලේ මහත්තයා අපේ ඔය කෙල්ල මෙහෙ අවුරුදු උත්සවයේ ලිස්සන ගහේ නැග්ගනේ කොල්ලොත් එක්ක හරි හරියට අර ග්‍රීස් ගාලා තියෙන්නේ ලිස්සන ගහේ නැග්ග නෙමෙයි ඇවිදගෙන ගියේ ඕ මොන වුණත් සර් ගමතම පිරිමහින කෙල්ල අපරාධ සයිපස් යව් යෝ මෙහෙ හිටියනම් මෙලාකට සර්කස් කණ්ඩායමකට බැඳිලා ඕ අම්මලාලි අපරාධ නෙමෙයි දක්ෂතා තියෙන ළමයි රතාරින්නේ ඈ ඒකෙන් බුද්ධි ගලණය සිදු වෙනවනේ මුදලාලි නෑ නෑ සර් මෙයාගේ දුවට ගලන තරම් බුද්ධියක් තිබ්බේ නෑ ඕ නිකන් පොඩි මඤ්ඤමක් වගේ එකක් තමයි තිබ්බේ මගෙන් අහලා තියෙනවා අටපාරක් යාළු වෙන්න මං බෑ කිව්වා ආ අපරාධ නෙ ළමිය ඔය ළමිය බෑ කිව්වේ එහෙම වුණා නගද මේ මුදලාලිගේ බෑ නෑ නෙවෙන්නේ ඔය හනේ අම්මේ මෙයාගේ අර මඤ්ඤමත් එක්ක යාළු වෙලා කසාද බඳිනවට වැඩි හොඳයි මා සහයෙන් හයට හිරේ යනවා එහෙම කොහේ ආ සර්ට කියන්නේ ඒ කෙල්ලව කසාද බැන්දනම් ජීවිතාන්තය දක්වා එල්දුංගස් ගියා හා සමානයි ඊට වෙච්ච හොඳ වෙච්ච ඔය මොනවාරි කරලා මා සහයට හිරේ ඉතින් අපෝ එනවා ඈ ඒකයි දානද වෙන්ඩියක් සර් අර පිටල ඒක අමතක කරලා හා මේ අනේ පොඩ්ඩක් මේ දොර අරිනවද ගෙදර කවුද පොඩ්ඩක් දොර අරින්නකෝ කවුද මේ මාරේ එහෙමදුවට වැස්සනේ කවුද මේ මම මේ ගමනක් යන ගමන් මේ වැස්සට අහුවිච්ච කෙනෙක් මේ පොඩක් වැස්ස පායනකම් මේ ස්ටොප් එකෙන් ඉන්න දාන්න මේ ඇහුවේ අම්මෝ හොරින්ද දන්නේ හොඳටම තෙමිලා නේද? ඔව් ඉතින් වැස්සට තෙමෙන්නේ නැතුව වේලෙනවෑ. කොයිදිට රාජ්‍යෙට දෙන්නේ? මේ මම මේ හොඳටම තෙමිලා ඉන්නේ මේ පර්ස් එකට අත දාන්නවත් විදියක් නැහැ නෙමේ. මේ අයිඩෙන්ටිටි බලන්නේ නැතුව ගෙතනම් වද්ද ගන්න බෑ. කරුණාකරලා අයිඩෙන්ටිටි දෙන්න නැත්තම් යන්න. හරි 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 ඉන්න මම දෙනවා මේ අයිඩෙන්ටිටි දෙනවා මේ අයිඩෙන්ටිටිය තෙමිලා අප්පා. මේ. හරි බලමු. මොකද්ද ඔයගේ නම? පායනකොට වහිනගේ සුරංග අප්පුවාමි. අන්න හරි. හරි. හොඳයි.
හරි විතර ස්ටොප් වෙ ඉන්නන් එනං. දැන් තව ටිකකින් අපේ මහත්තයයි ඔයත් එක්ක කතා කරන්න. මහත්තයා ඉන්නවද? ඔව් එයා කුසිය පෙත්තේ කඩුව මුවක් තියෙනවා. කඩුව මුවක් තියෙනවා? ඔව් මේ හොරෙක් આવුත් කොටන්නේ. දැන් නේද? රට වහිනකොට හොර වෙනවනේ. මේ කඩුවක් මුවක් තියෙනවා කිව්වේ මේ මෙයා මේ මේ. ඔව් 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 එයා ටිකක් දරුණුයි. දැන්නට නියම පිරිමිනේ. පේන්නේ හොරු. මේ මේ මං එහෙනම් මේ වෙන ගෙදරකට යන්නද මේ වැස්සට මේ මේ කරදරයක්ද මන්ද මං කලි ඇවිල්ලා නේ කමක් නේ කමක් නේ වැස්ස පායනකන් හිටියට කමක් නේ මං අර කිව්වේ අපේ මාතුරු දැන්නේ නැද්ද පොඩ්ඩක් තරහා යනවා ඒකයි එහෙමද මීළඟදි වැස්සට ආපු මිනිහෙකුට කාලා කාලා පන්න ගත්තා මගේ මිහක් ඇස විදිහට බැලුවා කියලා මේ කවන්නේ එහෙනම් මං මේ වැස්ස උනාට කවන්නේ තෙමිදෙමි හරි යන්නම් එහෙනම් නේද ඔයාගේ කැමැත්ත මං ඉතින් කිව්වේ ඉතින් ඔයා ඉන්නවනම් ඒ විදිහට ඉන්න කියලා ඒ තමයි නේද මේ මේ ඔයාගේ මහත්තයා කොහෙද වැඩ කරන්නේ එයා මේ දැන් රස්සාවෙන් අස්සලා බොඩි ගාඩ් වැඩක් කරනවා ලොකු මහත්තයෙක් ගාව මේ මහත්තයා සරයි නේද ඔව් සරයි ඊයේ මිනිහෙකුට ගැහුවනේ ගේ ගාවේ බීලා ගියා කියලා ඇයි එයා බොන්නේ ආරෙවේ නැද්ද බොනව බොනව එයාට නොදී බීලා ගියා කියලා නේ හොඳට මල්ලකට ගැහුවේ අර මිනිහට ඕ හරි සර මහත්තයෙක් නේද අනේ ඒ උනාට ඔයා නම් හැබැයි හරි සීදේවි පාටයි ඈ ඔය කතානම් අපේ මහත්තයට එන්න කියන්නේ පහරිද ඔයාට පන්න පන්න ගහයි ඈ මී ඇත්තටම මං සීදේවි පාටද සීදේවි පාටයි නේන්න අයියෙන් කියුණාද වන්ද අනේ මේ මොන එහෙකට ඔය වගේ වසවර්තියට ඔයා අහු උනාද අනේ කේ ගහන්න එපා ඈ කෙමීද කියන්න එයාට එහෙයි එයා කඩුව මුවක් කියනවා මේ මං පොඩ්ඩක් මේ පුටුවෙන් වාඩි උනාට කමන්නේ නැද්ද කමන්නේ වාඩි වෙන්නකෝ මං එයාට කියන්න ඔයා කකුල් අසනීප ලෙඩෙක් කියලා නෑ මට එහෙම අසනීප මුත් නෑ 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 ඒ උනාට ඉඳ ගන්න දුන්න කියලා මට පණි ඒකයි එහෙමද මේ මිස් මේ මේ වැස්ස වෙලාවේ හීතලට ඕගොල්ලෝ කෝපි එහෙම බොන්නේ නැතු ඇදි නේද දැනික මං ඇහුවේ මේ අපේ ගෙවල් ඕන නම් වැස්ස වෙලාවට කෝපි එහෙම වක්කලා බොනවා ඒකයි අම්මෝ අපේ මහත්තයා මාව පන්නයි අඳුරෙන්න තියාට කෝපි දීලා ඔයාට කියන්නේ කපාර වැස්සක මිනිස්සෙක් ඇවිල්ලා ඔව් අම්මෝ එයාට ඇහිද මන්ද ඉතින් කොහොම හරි මිනිස්සෙක් ඇවිත් මං එයාට පව් කියලා කෝපි දුන්නා හා මෙන්න අපේ මාතෙ පෙඳපු ගමන් අර මිනිහට දුන්නේ දරු වීසි වෙන්න ඇයි අර මිනිහා කිව්වනේ මේ වගේ රස කෝපි එක ජීවිතේට බීල නෑ කියලා දුන්න අපේ මහත්තයා මිනිහට ගේවට පන්න පන්න ඕ ඔය විදිහට ඉතින් මේ ගෙදරට හදිසියකටවත් කවුරුත් එන එකක් නෑනේ එන්නේ එන්නේ කවුරුවත් එන්නේ මොකද අපේ මහත්තුරු තරුණයිනේ මෙයා කේන්ති ගියාම යාට ඉන්න දෙන්න පේන්නේ මේ ඉන්නකම ඔයාලා කෝපි එකක් හදන් ඉන්නේ හැබැයි ඔයා ඒක හංගගෙන හොරෙන් හොරෙන් බොන්නේ හොනේ බැරි වෙලා හොරෙන් හොරෙන් බොනකොට ඒ මිනිස්සු දැක්කොත් එහෙම ඔයා කියන්නේ ඔයා වැස දවස් වලට ගමන් බිමන් යනකොට කෝපි හදාගෙන උණු වතුරු බෝතලෙ දාන් යනවා කියලා. කොයිද උණු වතුරු බෝතලයක් නැනේ වයි ගාව. මං දෙන්නම් ඒකත් ළඟ තියාගෙන බොන්නකෝ. බුදුම මහත්තයෙක් නේද? ඔව් අනේ. ඔයා ඉන්නවනම් හිටියට කමක් නෑ. හැබැයි යා පාරක් දෙක ගෙවුවොත් ඉවසලා ඉන්න ඕන හොඳද? අනේ යකෝ මීටඩි හොඳයි වැස්සේ දෙමිලා මලානම් මම. මේ කෝපි එක බොන්න සීනියෙන්ද මන්ද අප්පා. ඈ ඇයි ගෙදර සීනි ඉවරද? නෑ සීනි තියෙනවා. ඒ උනාට ඔයාට ඩයබටික් තියෙනවද දන්නේ ඒකයි වැඩි සීනි නොදැම්මේ. නෑ මට ඇති ඩයබටිකක් නෑ මේ සීනි හොතර දාලා ගේන්න. නෑ නෑ කමක් නෑ ඔහොම බොන්න. නිකන් සීනි බීලා මොකටද ලෙඩ හදාගන්නේ නේද? කොහ මේ අර ඔයාගේ හස්බන්ඩ් තාම කඩුව මුවක් තියනවද? ඔව් ඔව් කඩුව මුවක් තියනවා. ඔය ගොරෝණ සද්දද ඇහෙන්නේ? මේ මන් දැන් මිනිහන් ඉන්නේ ගොරෝණ සද්දවද්ද මන්ද මට මේ ඇහෙන්නේ. අනේ කොහොම අපේ තාත්තා තාම යනවා ගිහින් පාඩම් කරනවා. ඔය පේනවා නේද ළමයා අහන්නේ තාත්තා තාම කඩුව මුවක් තියනද කියලා. ඔන්න බලන්නකෝ. ඔව් නේද? කවුද මේ මාව? මම මේ පුතා මේ වැස්සට ආවා. වැස්සට ආව කිව්වේ වැස්සට වතුරට ගහන් ආවද? නෑ නෑ මේ වැස්සට තෙවිනවට මේ පාර යන ගමන් ගෙට කොට වුණා. හා හා හරි හරි හරි. මාමි. ඈ දෙකයි දෙකයි එකට එකතු කළාම කීයද කියනවා මාමි? දෙකයි දෙකයි එකට එකතු කළාම හතරයිනේ. අයියෝ. මේ මාමි. ඈ ඔය මීට පස්සේ වැස්සකට අහු වුණොත් ගෙවල් වලට රින්ගන්න එපා. ඉස්කෝලේකට යනවා. ඉස්කෝලේ නැත්තම් වැස්සකට හරි ඉස්කෝලේ ගිය කෙනෙක් දන්නවා. දෙකයි දෙකයි එකට එකතු කළාම පහයි කියන්නේ. මේකගේ තාත්තා වගේම අසවර්තියෙද්ද කොහෙද? හොඳයි යනවා ගිහින් පාඩම් කරනවා. අම්මේ මොකෝ අම්මේ අපේ තාත්තට ආම. ආම කඩුව මොක්දලි ඉවර නෑ. යනවා ගිහින් පාඩම් කරනවා යනවා. මොන කඩුවද අම්මේ? අපේ ගෙදර කඩුවක් නෑනේ. අයියා තියෙන්නේ. ඒක මලකඩ කාල නිසා තාත්තා ගඩොල් කුඩුවේ දිහිය කුඩුවේ දාලා මාගිනවා පිටිපස්සේ.
කිව්වේ? මේ පුතා ඉස්කෝලේ කීයේද? අරනම් මං දැන් ඉන්න ඕනේ 10. ඒ උනාට තාම මම පහේ. ඒ මොකේ? බින්දුවක් දෙකක් මිසතන ලියා ගන්න දන්නේ නැති අය හින්දා තමයි මං තාම පහේ ඉන්නේ. බින්දුවක් දෙක? ඔව්. මිසතන? ඔව්. ඒ මොකෝයි? ඇයි මගේ ගියවර ගණන් පේපරේ? ඔව්. ලකුණු ඔක්කොම එකතු කළාම තිබ්බේ 10යි. ආ. ඕකට පස්සෙන් තව බින්දුවක් ලිව්වනම් මං අද 6නේ. එහෙම නිකන් ලකුණු වලට පස්සෙන් බින්දුව එකතු කරන්නේ නැහැ ළමයෝ. ඒක තමයි ඉතින්. මං අමාරුවෙන් ලකුණු 10ක් ගත්තා. ආ. එයාලට නිකන් ඉඳන් බින්දුවක් කියන්න බෑනේ. මම ඉතිහාසය ළමයේ කිහිල දෙනවද කැමති නැහැ. ඒකයි අය. නෑ නෑ පුතා එහෙම නෙමෙයි. ඔයාට ගණන් බෑ. මට කොහෙද ගණන් බැරි? හා එහෙනම් කියන්න බලන්න 2013 කීයද? ඒවද? ඒව මට තියා කොපි පොත් අච්චු ගහන අයටවත් දෙන්නේ. ඔව් නේද? දන්නවනම් එයාලා 2012 ගියාට අච්චු නොගහ ඉන්නේ නෑ නේද? අන්නේකනේ. හරි එහෙමනම් ඔයා කියන්න රෝස් පාන් කාලෙකදී 4ක් එකට එකතු කළාම රාත්තල් කීයක් වෙනවද කියලා? දැන් තියෙන රෝස් පාන් කාලෙකදී 8ක් විතර එකට එකතු කළාම නම් යාන්තමට රාත්තලෙට කිට්ටු වෙනවා. හොඳයි නේ ළමයාගේ ගණිත දැනුම. අපරාදේනේ අර මිනිස්සු 10ට බින්දුවක් එකතු කළා 6 පන්තියට නොයව්වේ. ඒක තමයි. ඒක තමයි මං කියන්නේ. හැමදාම උනේ දූෂණයයි වංචාවයි. බලමු මින් ඉදිරියටවත් අපි වගේ ශිෂ්‍යයින් ගොඩයිද කියලා. නැද්ද මාමි? ඔව් ඒක. මේ මාමි. ඈ? ඒක නෙමෙයි. ඔව්. මම ටියුෂන් මාස්ටර් කෙනෙක්ද? රැට ගෙවල් වලට ඉංගල ටියුෂන් දෙන. නෑ නෑ මම ටියුෂන් මාස්ටර් කෙනෙක් නෙමෙයි. මම කරාටි මාස්ටර් කෙනෙක්. කරාටි මාස්ටර් කෙනෙක්? ඔව්. කරාටි මාස්ටර් කෙනෙක් නම් වැස්සට බයි අපේ ගෙදරින් වෙයි. වැස්සට නෙමෙයි මං ගොරවනට බයි ඒකයි. මේ මාමා. ඈ? ඔයා කරාටි මාස්ටර් කෙනෙක් නම් බූලි වඳුරනවාද? කවුරු? බූලි බූලි. අර ගහගන්නේ. යා! ඌ! යා! ආ ඔව්. මිනිහා අඳුරන අඳුරන මලානේ මිනිහා. ඈ? මලා මලා. මලා? ඔව්. මරුවා හුඟක් කල්නේ. ආ එහෙනම් අපිට කරාටි උගන්වන්න පන්තිය මාස්ටර් කිව්වේ බූලි කියලා එයාගේ යාළුවෙක් කින්නවා කියලා. ඔව් ඉතින් එහෙම කියනවා ඉතින්. මැරිච්ච බූස්ලිගේ පින්තූරේ දාලා පෝස්ටර් ගහලා බූස්ලියෝ ඉක්ුණෙන කන කට්ටිය තාම ඉන්නවා. හැබැයි ඒ කරාටි නෙමෙයි. ඒ මරාටි. මරාටි. හා. පුතේ එන්නකෙත් මෙයාත් එක්ක කතාවට වැටුනොත් මෙයාගේ තාත්තට හපන්. ගිහින් බලන්න තාත්තා අර කඩුව මුවත්තිල ඉවරද කියලා. යන්න යන්න මෙතන එන්න. මේ මමත් එහෙනම් ගිහිල්ලා එන්නම්. දැන් ටිකක් වැස්සත් පායලා වගේනේ. මේ කො මහත්තයා හිටියානම් පොඩ්ඩක් මට කතා කරලා දැන අඳුරගෙන යන්න තිබ්බා. මේ එන්න කියන්නකෝ. නෑ මේ කමක් නෑ. ඔයා යන්න. මං කියන්නම් ඔයා ගියා කියලා. කමක් නැද්ද එහෙම? දැන් නැද්ද එයා ටිකක් නායට ආන්නේ නේ. පොඩි අඩියකුත් ගාලා ඉන්නේ. එහෙමද? දැන් නැද්ද නියම පිරිමි අයනේ. ඔව් නේද? නියම පිරිමි ඉතින් සපත්තු ගෙවුනාම විසිකරන්නේ අඩියක් ගහලා පාවිච්චි කරනවා තමයි නේද? මේ මට මෙන්න මේ ඇඩ්‍රස් එක තියෙන තැන පොඩ්ඩක් දන්නවනම් කියන්නකෝ. මේ පණිවිඩයක් දීලා යන්න තියෙනවා. ඒකයි මේ නොදන්න පළාතේ මේ වැස්සෙත් මෙදි මි රෑ ආයේ මම. මොකද්ද ඇඩ්‍රස් එක කියන්නේ? මෙන්න මේක බලන්නකෝ. මේ තියෙන්නේ නම්බර 28-2 දුවේ මිනිහට කලින් නැන්දම් මට තේක දීපම්මා වත තිත්තපත්තර. කීයද නම්බරේ කිව්වේ? 28-2. ඉතින් අනේ දුවේ මිනිහට කලින් නැන්දම් මට තේක දීපම්මා වතේ නම්බර 28-2 අපේ ගෙදරනේ. මොකද්ද ඔබ දින නම? සිරන් අප්පුහාමි කියලා. අයියද මහත්තයා අර කඩුව මුවක් තියනවා කියේ ගේතුලේ මේ ඌයි මායි දෙන්න එකට වැඩ කරන්නේ. අන්න ඒක අර වැඩපොලේදී බීලා 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 සීන නැති වෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කළා. මම මේ ඒ පණිවිඩය කියන්න මේ ආවේ ඇඩ්‍රස් එක හොයාගෙන. කඩුව මුවක් තියෙනවා. අනේ ඉතින් කේනු අපි මිනිහගේ වරුණේ කියලා නේනේ පරිස්සම් වෙන්න ඕනේ. ඔයාට තේරුණාද? අද කයි හොරු අතුරු ඉන්නවනේ හරි බයයිනේ. ඒකයි කීවට්ටු දැනි අපි මහත්තයා ඉන්නේ. පිසාචයෝ ඔන්න මං හොඳින් කියන්නේ මගේ ලව් එක මැද්දට බරින්න එපා හරි. එහෙම කොහොමද? හා මම ඉස්සෙල්ලම කිතුනා ප්‍යාරට ලව් කළේ. කිතුනා ප්‍යාර මගේ. හා කිතුනා ප්‍යාර වදා මිම්මත වලයා කරන එකාජකින්නම් පෙතුවේ ඔබ වේවා මට ආලෝ. මේ ඕවා කියලා හරියන්නේ මගේ කිතුනා ප්‍යාර මට ඕනේ. ඔහේ වෙරින් කෙල්ල කල්ල ගන්න එච්චරයි. හා යනා නා. මොකද මොකද මේ දෙන්නගේ සණ්ඩුව? ඈ මොකද තුරංගයියා? ඈ මං ඉඳලා රාහුගේ අපලේ ගෙවල ඉවර වෙලා. ඔව් සිකුර ලැබපු ගමන් තෙයනේ කියලා කෙල්ලෙක් එක යාලුණා. ඕ ඒක මැදට පෙරපිමේ පිසාචියා. ඇත්තද පිසාචියෝ? මේක කියන්නේ බොරු. මේක කියන්නේ බොරු තුරංගයියා. ඔව් බොරු. ඒ කෙල්ලට ඉස්සෙල්ලම ලව් කළේ මම. මයි පට්ලව්. මයි පට්ලව්. පට්ලව්. මේ තුරංගයියා. ඈ ඒ වුණාට මමනේ ඉස්සර වෙලා යායක යාලුනේ. මයි ෆස්ට් ලව්. හරි 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 රණ්ඩු නවත්තහල්ලකෝ රණ්ඩු නවත්තහල්ලකෝ හනේ බං. ඈ
මූදෙ ඉන්නේ එක තෝර මාළු පෙත්තද ඈ තව කොච්චර තෝර මාළු පෙති මූදෙ ඉන්නවද ඈ මූදෙ කොහෙද තෝර මාළු පෙති මට වෙන්නේ ඔහේ එක්ක උදේ පෙති බීරන එහෙම නැත්තම් වෛද්‍ය උපදේශකකින් තොරව පෙති බීලා නෑ නෑ මම කිව්වේ දැන් මූදෙ එක තෝර මාළු පෙත්තද තියෙන්නේ ඈ මේ මූදෙ එක තෝර මාළු පෙත්තක්වත් නෑනේ සරංග අයියා ඔව් හරි 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 එහෙනම් මේව කියමුකෝ අපි මූදේ එක සාවාලයද ඉන්නේ ඈ උඹලා මේ රණ්ඩු වෙන්නේ එක සාවාලයටද මූදේ නම් ඕන තරම් සාවාලියෝ ඇති ඔව් නමුත් මේ මිහිපිට එකම කිතනා පියාරණි ඉන්නේ ඉති මේන නිසා ඒකේ මට ඕනේ එතකොට මට උඹ සුරං අයියට කියලා සාවාලය කිල්ල ගනින් එච්චරයි මේ 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 එකම කෙල්ලෙකුට ලව් කරන්නේ මොකද ඔහෙලා දෙන්න ඈ මොකද ඔහෙලා දෙන්න මේ පලංචි ලීරුව දෙකට ඈ පලංචියේ ලීරුවේ අපි එකට එහෙම නෑනේ සුරං අයියා මේක අහන්නේ මොකද්ද ඔහෙට තේරෙන්නේ මේ පෙම් හදවතක තියෙන තෙත තෙත මට මුලින්ම කිතනා ප්‍රයාරව දැක්ක දවසේ ඔව් පඩිය ගොරියක් ඇල්ලුවා අම්මපා ඕ අය කියන්නේ ඔයගේ හදවත තියෙන බඩේ ඒකේ තෙතමනේ වැඩි කමට බඩ පොගලා අතිසාරේ වගේ අල්ලලා යන්න තැනක් නැති වුණාම බඩ කර වුණා නේද ඕ ටිකක් ඒ වගේ තමයි ඕ හරි ඇයි මට මම ඉස්සෙල්ලම කිතනා ප්‍රයාරව දැක්ක දවසේ උඹේ බඩිය ගොරියක් ඇල්ලුවා කියලා බොරු කියන්නේ නම් එපා හරිද නෑ 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 මට බඩිය ගොරියක් නෙවෙයි මට ආවේ සන්නියක් ඕ අත පය දැන් ඔය කිතිනා පියාරා කියන කෙල්ල මහසෝන වගේ කියද්ද? දැකගමන් බඩකොර වෙන්නයි සන්නියල්ලන්න ගත්තේ. නෑ නෑ සුරං අයියා. එයා ඒ තරම්ම ලස්සනයි. ලස්සනයි. ඒකදී එයා එයාගේ ඇස් වලින් මට SMS එකක් එව්වා. ඔව් අම්මා. ඇයි මට කිව්වා? කුකුලෝ ඇයි වහගෙන හිටින් ඈ? උඹට එව්වේ SMS නෙමෙයිනේ. ලියුනේ. හරි හරි දැන් ඔය ඔය කියන විදිහට ඔය කෙල්ලට කොල්ල අඩුම ගානේ 100ක්වත් ඇතිනේ. ඈ ඔහෙලා දෙන රණ්ඩු නොවි ඉන්නවලකෝ අමතක කරලා දාලා. එහෙම ඔය මිතුරන් අයියා. මේ මගේ කුළුඳුලේ පුදපු ආදරේනේ. කුළුඳුලේ පුදපු ආදරයක් වෙන්නේ කොහමද? දැන් ඔය සැරයක් අසාද බඳලා දීගේ අත්තරව මිනිහෙක් නේ. ඔයද කුළුඳුලේ වෙන්නේ. ඒ ඉතින් ඒක අත්තරින්න උනේ කුළුඳුලේ ආදරේ පුදපු නිසානේ. දැන් ඔහේ බඳපු කෙනාට කුළුඳුල් ආදරේ පිදුවන මොකද ඒක අත්තරියේ? මම පුදපු ඇති කුළුඳුල් ආදරයක් නේ යාද? එහෙනම් කිව්වේ පිදුවා කියලා. එයයි කුළුඳුල් ආදරේ පිදුවේ. ඉතින් බං එහෙම හොඳ කෙනෙක් ඇයි අත්තරලා පැන්නුවේ? නෑනේ. එයා කුළුඳුල් ආදරේ බැඳගත් පස්සේ පිදුවේ. වෙන එක්කෙනෙකුටනේ. ඒකනේ මෙතන කේස් එක. එහෙම කතන්දරයක්ද? මේ තරංග අයියා. ඈ? ඔය කතා වැඩක් නෑ. අපේ ප්‍රශ්නේ ඉඳලා දෙනවකෝ. අපි දෙන්නගෙන් කාටද කිතිනා ප්‍රයාරව අයිති වන්? අයිති වෙන්නේ නම් ඉතින් සංසාරෙන් සංසාරෙට ඔය කරුමේ පතාගෙන ආපු කෙනාට විතරයි. ආ එහෙනම් මමයි පතාගෙන ආවේ. ඈ? යක්වෙත් අපි ගෙට හෙට්ටාන්නේ අපරියක් කරලා දෙන්නත් එක එකතු වෙලා. මේ ඊට අල්ලපු පළතුරු කඩේ කලේ මමනේ. මමනේ යත්තේ කියලාුනේ. උඹ අප කඩේ වැඩ කරපු කොළුවනේ. අනේ නිකන් බොරු කියන්නේ බා කුකුලෝ. මොනාද බොරු? බලනවා සුරං අයියා. ඈ? මං නිකන් කටට ආවට බොරුවටනේ කිව්වේ. යක්වෙ කිතිනා ප්‍රයාරත් එක්ක අප කඩයක් කරලා ගිර මං නිකන් කිව්වේ. ඉතින් ඔය බොරු කිව්වට මට කරන්න දෙයක් නැහැනේ මං කිව්වේ ඔහේගේ බොරු ඇතුලේ මාත් පළතුරු කඩයක් කළා කියලා විතරයි ඒක බොරු නෙවෙයිනේ අනේ අම්මේ මේ සුරං අයියා ඈ මෙයා නම් සංසාරෙන් සංසාරට පතාගෙන ඉන්න මගේ වෛරක්කාරයන් සුරං අයියා හරි 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 මෙහෙම කරමුකෝ මෙහෙම කරමුකෝ අපි කෙල්ලව ගෙන්නලා මූණට මූණ තියලා අහමු එයා කැමති කාටද කියලා ආපෝ මේ එපා එපා එතකොට කෙල්ලගේ මූණ ලැජ්ජාවෙන් රතු වෙයි ඒකට මං කැමති නෑ ඕ එහෙනම් මම කෙල්ලව තනි කරලා වෙනම අහන්නම් කාටද කැමති කියලා. අනේ එපා. ඕ එපා එපා එපා. කීයටවත් එපා. අයියේ, ඇයි අහන්න කැමති නැත්තේ? ඒක පැනපු ගමන් කියයි සුරං අයියා. මං ඒ දෙන්නගෙන් කාටවත් කැමති නෑ. ඔයාටයි මං කැමති කියලා. ඕ කෙල්ලෝ විශ්වාස කරන්න පුළුවනේ. කොයි පැත්තට පරිවි දන්නේ නෑ. ඕ නැති අමතෝරුන් විශ්වාස කළත් කෙල්ල විශ්වාස කරන්න බෑ. මොහේම කොයිද කියන්නේ බෑනේ සුරං අයියා නේද? හේහෙදි. ඒ කියන්නේ කතා කරන්න ගියොත් දීකාගේ ඇඟට පයින් જાතිය කෙල්ලෙක්ද ඒකි නෑ නෑ ඒක නෙවෙයි අපිට ඔහෙම ස්වර්ණේනේ ඔහෙත් ඉතින් කුකුලනේ ඕගනේ කේස් එක එහෙමද හරි එහෙනම් අපි මෙහෙම කරමු කාලද කාසියක් උඩ දාලා කාසියේ වාසිය ආපු කෙනාට කෙල්ලවයිති හරිද එතකොට පරදුන කෙනාට පරදුන කෙනා ඉතින් බලන් ඉන්න ඕනේ කාසියේ වාසිය ආපු කෙනා ලව් කරලා බැඳලා කවදා හරි පෙරදිලා එනකන් බලන් ඉන්න ඕනේ හරියට නිකන් ක්‍රිකට් මැච් වල වගේ ඊට පස්සේ ආගේ වාරේ අපි එහෙනම් මෙහෙම කරමු කොහේ අපි කාසියේ වාසිය උරගා බලමු බැරි වෙලාවත් මට කාසියේ වාසිය ආවොත් මං කිතනා ප්‍රයාරව බඳින්න බැරි වෙලාව වාසිය මට ආවොත් ආවොත් උඹ මට ආවොත්
හරි එහෙනම් මං කාසියට දානවා ආ හා ඉල්ලනවා බලන්න ඉස්සෙල්ලම මට ඕනේ හෙඩ් මටත් ඕනේ හෙඩ් කොහමද දෙන්න දෙපැත්ත ඉල්ලනවා ලකෝ බෑ බෑ මට හෙඩ් ඕරෙමයි හරි එහෙනම් මට තේල් දෙනවා කො බෑ එහෙනම් මට තේල් ඕන හරි 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 දැන් ඔයලා දෙන්නටම තේල් නෙවෝනේ ඔන්න මං කාසියට දානවා හැබැයි තේල් වැටුනොත් ඔයලා දෙන්නම එකතු වෙලා කෙල්ලව බෙදා ගන්නවලා බැරි වෙලාවත් හෙඩ් වැටුනොත් කෙල්ල මට නෑ නෑ එපා ඒ කාසියට දෙවිල නෑපා उगुरा इंदिकाटो उनाट बड़ा अंबल मने सरे कटे इंदिया अप्पा दाहे कोटो वाल लोलिंग आरान तेंपा कराए होदी ने तूर මේ මං කියන්නද දෙන්න එක දුන්ද සටනක් කරපල්ලා සටනින් දිනපු කෙනාට කෙල්ලවයිති මේ සුරගයියා ඈ මේ පොඩි ප්‍රශ්නයක් ඕ මොකද්ද මේ දුන්ද සටන කිව්වේ මොකද්ද දෙන්න එක ගුටි ගහරනilla ආ ඒකද හරි මං ඔට්ටුයි හැබැයි කුකුලෝ මගේ මූණටයි කම්බුල් දෙකටයි ඔළුවටයි බෙල්ලටයි පපුවටයි බඩටයි පිටටයි කකුල් දෙකටයි ගහන්න බෑ හරිද හරි හරි මගේත් කැඩිපතුල් වලට ඇරෙන්න වෙන කොහෙදවත් ගහන්න බෑ තේරුණා මේ ඔයිට වැඩි හොඳයි කෙල්ල අතර පොල්ලක් දීලා ගහන්න ගියපන් ඔහෙලා දෙන්නගේ එකෙක් බිමට වැටෙනකන් එතකොට බිමට වැටිච්ච එකව බනින්න පුළුවන් ඒකිට හරිමයි සරලදින්නි නෑ 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 මම ගහන්න කලින්ම වැටෙනවා බෑ බෑ මේක කරන්න බෑ මේ මම කියන්නද ඔය කෙල්ල එක්කන් එනවා මගේ ගාවට අපි කතා කරලා මේ ප්‍රශ්නේ විසඳමුකෝ ඈ හරි සරණයියා ඈ good morning ආ morning morning කවුද මේ වින්න මෙයා තමයි කිතිනා ප්‍යාරා ඔන්න එක්කගෙන ආව ඉවරනේ කතාව ආ කිතිනා ප්‍යාරා මේ කොහෙද නංගි ගම දෙල්ලක පොපු හන්දියේ දෙල්ලක පොපු හන්දියේද ආ එහෙමද මේ මොනවද ඉතින් අධ්‍යාපන සුසුකම් කාර්ය බාහිර උපාධිය පේ බාහිර උපාධිය පේල් ඒ කියන්නේ A level pass නේද बैरी අධ්‍යාපන සුදුකම් එපා ඈ හරි මේ දැන් ඔයා මේ කොල්ල දෙන්නගෙන් කාටද වැඩියෙන් කැමති දෙන්නටම ඒ මොකද දෙන්නටම කැමති ඇයි අනේ කොල්ල භාග දෙකක් එකට එකතු නම්නේ සම්පූර්ණ කොල්ලෙක් හැදෙන්නේ ඈ මේ දෙන්නව තනි තනියෙන් ගත්තාම කොල්ලේ කොල්ල භාගෙනේ අත්දා ගත්ත දෙන්න එක්ක ඈ මේ ලැජ්ජ ඇත්තන් දැන්වත් සම්පූර්ණ කොල්ලෝ යල්ලා නිකන් කොළු භාග නැතුව මේ නංගි ඔන්න මම නම් සම්පූර්ණ කොල්ල නේද එහෙමද හිතන් ඉන්නේ වව් ඔයා වගේ හතරක් එකට මිටිබෙන්ද නම් යාන්තමට කොළු භාගයක් හැදේ හේයි හි Yes sir මම දැන් මේ ඔෆිස් එකට වෙලා දවස් 2-3ක්ම ඔහෙගේ හැසිරීම් රටාව සම්පූර්ණයෙන් අධ්‍යයනය කළා තේරුණාද Thank you sir Thank you මට මේ CCTV කැමරා හරහා නිතරම පේන ඔහෙගේ අවිචල් හැසිරීම Sir sir මේ ඈ ඕක මගේ දෝෂයක් නෙමෙයි sir මොකද්ද ඕක ඔය CCTV කැමරා පද්ධතිය දෝෂයක් Sure මොකද්ද ඒකේ තියෙන දෝෂේ නෑ sir ඔය සමහර CCTV කැමරා තියෙනව නේද ඔව් ඒවෙන් බලනකොට කෙට්ටු මිනිහා මහතර පේනවා ඈ මහත මිනිහා කෙට්ටුට පේනවා සර් මිටි මිනිහා උසට පේනවා උස මිනිහා මේ මේ පීසජාය මේ yes sir ඔහේ කියන විදිහට CCTV කැමරාවට කෙට්ටු අය මහතට පේන්න පුළුවන් නමුත් නරක අය හොඳ වගේ පේන්නේ නැහෙනි ඒ වගේම හොඳ අය නරක වගේ පේන්නෙත් නැහෙනි නේ නේ එහෙම වෙන්න පුළුවන් සර් අනේ මේ ඉන්නකො සර් ඔය CCTV කැමරාවල තරංග ගමන් කරන්නේ සර් ඩිජිටල් ක්‍රමයට
डिजिटल इलेक्ट्रॉनिक विद्या धन्यवाद දැන් බලන්න සර් මං සරියා. ඔව්. කඩේක බඩු ගැද්දි ඒ කඩේ කැෂියරගේ තිබ්බ ටොපි බෝතලයකට අත දාලා ටොපියක් ගත්තා. ටොපියක් ගත්තා. හා මේ මේකෝ CCTV කැමරාව හරහා TV එකට මේ පින්තූරය ඇවිත් තියෙන්නේ. මම සල්ලිලා චුට අත දාලා රුපියල් 2000 කොළ දෙකක් ගත්තා වගේනේ. ඔන්න බලන්නකෝ. ඔහේ කොහමද දන්නේ? ඇයි සර් මාව පොලිසියට ගිනිච්ච වෙලාවේ ඒක රිවයින් කර කර දාලා පෙන්නුවනේ. මේ බලපන් කියලා. ඉතින් මං කොච්චර කිව්වද සර් මේක කම්පියුටර් ජිල්මා को පිළිගත්තේ නෑනේ හන බලන්නකො को මේ මිස්ටර් පීසා ඡායා ඔව් සර් නම හරි ඔහෙ කොයි වෙලේ බැලුවත් හෑන්ඩ් ෆෝන් එකක් කනේ ගහගෙන කායේ කාරී ඔෆිස් එක ඇතුලේ කතාව ඈ ඔහමදයිද වැඩ කරන්නේ මේක මහ ජනතාවට වග කිය යුතු ආයතනයක් අනික දැන් ඉස්සර වගේ අයිස් ගහන්න බෑ සේවකයෝ කවුරුත් වැඩ කරන්න ඕනේ සර් මෙන්න මේකයි මෙතන වෙලා තියෙන්නේ සර් මොකද්ද වෙලා තියෙන්නේ මගේ අලුත්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් මට නිතරම ෆෝන් කරනවා සර් එයාගේ සුවිශේෂී හදවත කියනවලු මට නිතර නිතර ටෙලිෆෝන් කරන්න කියලා ඔන්න බලන්නකො මොකක්දයිසෙ එයාගේ හදවතේ ඔය තරම් තියෙන සුවිශේෂී ගතිය? එයාගේ හදවත ඩුවල් සිම් සර් අන්නේ ගනේ. මොකක්? ඩුවල් සිම්. ඩුවල් සිම්. ඕහ්. එයාගේ හදවත. ඔව් සර්. එයා මගෙත් එක්ක ලව් කරන්නේ එක සිම් එකකින්. ආ. අනිත් සිම් එකෙන්? එයාගේ මිනිහත් එක්ක ලව් කරනවා. ඔව් සර්. හරියට හරිනේ. සර් කොහොමද ඔක දන්නේ? ඈ? ඔයගේ කෙල්ලගේ හදවත? හා. ඩුවල් සිම් වගේ තමයි මගේ ඔලු ගෙඩිය ඇතුලේ තියෙන මොලෙත්. ඒකත් ඩුවල් සිම්. සර් බලන්න. ඔය ඩුවල් සිම් පොඩ්ඩක් නම් සිම් නරක් කරනවා. ඔව්. දැන් ඔය අපේ ආච්චි මලේ ඩුවල් සිම් राजकारी ब्रांच के वैध करने नंगी करे मटक आता कल्ला मटक क्यों हुआ डार्लिंग अभी खावट दाय हम भी नहीं किया इतनी खालो ये वाला राजकारी कॉल द नेता विरम नो आदे राजकारी वेला भी राजकारी फोन ने कहा रा कता करने वो कुम्ह राजकारी कॉल थमाई एक मार कता लगनी राजकारी वेला भी राजकारी फोन ने कहा ඒ වුණාට එහෙම බෑනේ ඒවා පුද්ගලික කතානේ දැන් සර් කියන්නේ කෝල් එකක් ආපු ගමන් රිසීවර් එක අතට අරගත්ත ගමන්ම හලෝ ඔය කතා කරන්නේ ඩාර්ලින් ආයි අපි කවදද හම්බ වෙන්නේ කියලා අහන්න නෙමෙයි නේද එහෙම කියලා අහන්න කියලාද සර් දැන් කියන්නේ අප්පා මට එන කේන්ති නම් අයිසේ පොඩ්ඩක් ඉන්න ඔහම මම මෙන්න මේ කෝල් එකට ආන්සර් කරලා ඔයට උත්තර දෙන්නම් හලෝ ආ කවුද ආ හලෝ වේදනා ඉතින් කොහොමද වැටියෝ අනේ අපි හම්බුනේත් නෑ හුඟ දවසකින් නේද ඈ फिल्म का बलंद है आई आई यंग कोई आ वेल्ले वाते आप वही करते हैं आ मुकाद पिक्चर है क्या आ दारा बैठ कोलू आ सिंगल ही करते हैं हरी हरी ओके ओके हाँ माँ आप दे दाले इन्नंग को हाँ बाय ये हाँ वैद वैद ओ हरी हरी ඔන්න ඔකයි තත්තේ හරිද? ඔයලා මෙතන ඩියුටි වෙලාවේ මගුල් නටන්න ලෑස්ති වෙන්න බා හොඳේ? සර් එස්කියුස් මී ඒ කෝල් එක කාගෙන්ද සර්? මේ ඩියුටි වෙලාවේ අනුගේ කුරු හැ නැතුව ගිහින් තමුගේ මහජන සේවය කරනවා. සර් කමන්න නැත්නම් ගිහින් වැඩ කළාට. යනව 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 ගිහින් වැඩ කරනවා. ඒවා මහජන දේපලයිසේ ඒවා පොඩක් මතක තියාගන්නවා. එස්කියුස් මී සර්. ඔ යස් කියන්න. සර් මේ මිස්ටර් පීසා ඡායයට පරිවිඩයක් දෙන්න ආවෝ. අයි මචං අන්න අර ඔයාට දැන් කෝල් 10ක් විතර ආවා බං. කාගෙන්ද? එක්කෙනෙක් ගෙන් නෙවෙයි. කෙල්ලෝ 7-8 දෙනෙක් විතර කතා කළා. කෝ නැද්ද ආනවා? වෙනදාට ෆෝන් එකේම ඉන්න මිනිහා අද මොකෝ නිවාඩු දානවා මල්ලේ වාදී. වැඩක් කරගන්න නේ අපිට. ආ ඔය එලි වෙන්නේ. ඔය එලි වෙන්නේ. මේ මිස්ටර් පීසා ඡායා. සර් මම මෙතන ඉඳන් ඔක්කොම කැමරාවෙන් බලන් ඉන්නේ. හරි. ගිල්ල වැඩ කරනවා. ඕකේ සර්. මේ කුකුල් බණේ. ඈ සර්. පොඩක් කොමින්නො. මේ ඔය පීසා ඡායා වැඩ කරනවට වැඩිය ටෙලිෆෝන් කරනව නේද? ඔව් සර්. මිනිහා එහෙමම තමයි. මේ ඊයේ පෙරේද සර්? සර් අර රට ගිය දවස් දෙක තුනේ. ඔව් ඔව්. මිනිහා රාජකාරී ෆෝන් එක කනේ තියාගෙනමයි හිටියේ. කවුදයිස ඔය මිනිහට ඔය තරම් නිතර නිතර කෝල් කරන්නේ? ඇයි දන්නේ නැද්ද සර්? සර්ගේ නංගිනේ ඔය කතා කරන්නේ.
නංගී ඔව් සර් මිනිහා බය නැතුව කතා කරන්නේ ඒකමයි යනවා 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 ගින් වැඩ කරනවා යනවා ගින් වැඩ කරනවා ගින් වැඩ කරනවා සර් excuse me ඒ පාර තමුන් මොකද ආපහු සර් මේ කුකුල් ඵලයට යන්න කියන්න පොඩි සීක්‍රට් එකක් මේ ඒකයි යෝ කුකුල් ඵලේ බලන් ඉන්නේ යනවා යනවා ආ ඔය ඉතින් මොකද කියනවා හා සර් ඔය කුකුල් ඵලය කියනේවා දරේසෙන් ඉහෙලට ගණන් ගන්නවා හරිද මොකද්ද ඔව් ඔව් මිනිහා තප්පර පහට සර්ගේ නංගිව පාවර දීලා බේද බින්න කරයි මෙතන හරිද පොඩ්ඩක් කොහොමද දැන් ඔහෙ අපේ නංගිව අඳුරනවද දන්නවද ඇත්තම කියනවනම් මං සර්ට නංගි කෙනෙක් ඉන්නවද කියනවා දන්නේ නැහැ ඉන්නවද සර් ලස්සනද හැරෙද කියලා නෑ නෑ මට නංගිලා නෑ මට කවුරුත් නෑ මම මේ නිකන් ඇහුවේ මට නංගිලා නෑ ඈ වෙන්න බෑනේ සර් එතකොට කුමන්ත්‍රණික කිව්වනේ මගෙත් එක සර් එයාගේ අයිය කියලා ඈ අපේ කුමන්ත්‍රණික නංගි එහෙම කිව්වද ඔහෙට නෑ නෑ සර් කලබල වෙන්න එපා සර්ට නංගිලා නෑ කිව්වනේ නෑ නෑ බෑ අපේ නංගි තමයි ඒ කුමන්ත්‍රණික ආ ඒයි සර් ඒ නංගිට කුමන්ත්‍රණික කියලා නම තියලා තියෙන්නේ. හරි කැතයිනේ සර්. අනිත් එක මට නම කියන්නත් බෑ. කුමන්ත්‍රණික. කෙල්ලෙකුට තියෙන නමද සර් ඒක? එයා කුමන්ත්‍රණික නෙමෙයි මිනිහෝ. එහෙනම් එයාගේ නම KU මන්ත්‍රණික. KU මන්ත්‍රණික. ඔව් KU මන්ත්‍රණික කියන එක කියාගන්න බැරුව තමයි ඔය කටකැඩිච්ච කොල්ලෝ එක කුමන්ත්‍රණික කියලා කෙටි කරලා කියන්නේ. හැබැයි ඉතින් ඒ නමේ ඇති වරදකුත් නෑ සර්. එයාගේ ක්‍රියාපටිපාටිය බැලුවම ඉතින් ඈ ඒකත් එහෙම තමයි. ඔව්. අයි මොකද? නෑ ඉතින් එයා කටේරියට රට ගිනි තියනවා යන්නේ ඒකයි. ඇත්තම කියනවා නම් සර් මං දැනන් හිටියේ නෑ. එයා සර්ගේ නංගි කියලා. දැනන් හිටියේ නම් අම්ම පළමයි යාළු වෙන්නේ. අම්මපා. මේ මම මිස්ටර් පීසා ඡායා ඔයට හොඳින් යමක් කියන්න. වහාම ඔය සම්බන්ධය නතර කරනවා තේරුණා? අපොයෝ මං දැන් උනත් ඇස්ටි. ඒ සම්බන්ධය නතර කරන්න සර්. එයා තමයි ඒකට ඉඩ දෙන්නේ නැත්තේ. කොයි වෙලේ හරි මගේ වාසගම සාතික වලට ඕනේ වෙයි කියලා. ඕ. එහෙමද? ඕ. එහෙමනම් සම්බන්ධය දිගටම ගෙනියනවා තේරුණාද? සර් සර් ඔහොම කිව්වට බෑ සර්. මට හිතුනත් මං හෙටම නවත්තනවා. නෑ 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 නෑ. එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. ඒක හරි නෑනේ. යුතුකම් කියලා જાතියකුත් තියෙනවානේ. ඒ කටයුත්ත ඉක්මන් කරනවා. ඉක්මන් කරනවා. මෙහෙමයි සර්. මෙහෙමයි. කවුරු වටපිටේ නෑනේ සර්. සර් මෙහෙමයි. ඕවට කර ගහනවා නම් ගෙයක් ඉඩමක් සල්ලි ටිකක් ලැබෙන්න ඕනේ. නිකන් මේ අහක යන පරණ ඇනලොග් ටීවී කර ගහන්න බෑනේ සර්. මේ LED ටීවී දින කාලේ. ඔය එනම් මොකටද මිනිහා මගේ නංගි වාස්තරය කළේ? එයා තමයි සරින් සරේ කෝල් කරේ. අපි අයියා ඉන්නවද කියලා. එහෙම ආවා ටෙලිෆෝන් කළේ එයා. ඊට පස්සේ මගේ කටහඬ අහන්න ආසයි කිව්වා. බලන්න ආසයි කිව්වා. ඕමෝම කළා අපි දෙන්නට දෙන්න දන්නේ නැතුව අපි ආලේ. මෝරලා දලුලන්න ගත්තා සර්. මං ඉතින් අහිංසක නොදරුව මාත් ඉතින් රැවටුණා. දැන් ඔහේ නොදරුවෙද්ද? ආදරේ නෙමෙති මායාදල ඉස්සරහ පිට අපි ඔක්කොම නොදරුව තමයි සර්. ඈ? ඕ. හරි හරි කමන්නේ. මේ ඔහේ අපේ නංගිව ආශ්‍රය කළා නම් දැන් බඳින්න ඕනේ. මේ දැන්? දැන් නෙමෙයි මීහරකෝ මම කියන්නේ ඉක්මනට. මොකද මම කැමති නෑ මගේ නංගිගේ පිවිතුරු ආදරයට අයියා කෙනෙක් හැටියට අකුල් හෙලන්න. ඈ? පිවිතුරු? ඔව් ඔව්. කාගේද පිවිතුරු? නංගි. මං එයාගේ 8 වෙනි නැත්තම් 9 වෙනි පිවිතුරු බොයෆ්‍රෙන්ඩ්. අපි පිවිතුරු. ඔහේ කොහමද පිවිතුරු එන්නේ? මෙලහකට කෙල්ලෝ දුසිමකට විතර ලව් කරලා ඇති. නෑ සර්. අවන් කොම එකෙකුටවත් ලව් කරලා නෑ මං. ඔව්. නිකන් ආශ්‍රය කරලා තියෙනවා. ලව් කරලා නෑ. ඒක හොඳයි. එහෙනම් අපේ නංගිට ආදරය කරන්න ඇතිනේ නේද? විකාරද සර්. තාම නෑ. ඒකනම් මං පිවිතුරුයි කිව්වේ. තාම කාටවත් ආදරේ නෑ මං. මේ ඔහෙව අල්ලක් ගහනවා මම ගෙම්බ ගැහුවාගේ පිවිතුරු කුඩු වෙන්න තේරුණාද? එතකොට සර්ගේ නංගිට මොකද වෙන්නේ? ඒක තමයි වෙන්න ගහම ඇතර විවසුවේ. මේ හැබැයි ඔහෙට මීට පස්සේ මේ ඔෆිස් එක ඇතුලේ වෙන වෙන කෝල් වලට කතා කරන්න තහනම්. තේරුණාද? මුළු දවසම හරි කතා කරපන් අපේ නංගිත් එක්ක විතරක්. එච්චරයි මම කියන්නේ. එතකොට සර් ටෙලිෆෝන් බිල දෙවන්නේ මහ ජනතාවද? කමක් නෑ මහ ජනතාව ගෙව්වත්. අපේ වැඩේ හරියට ගෙරිලා ඉන්න එපා මෙතන මහ ජනතාව ගැන බලන්න. සර් තරහ වෙන්න එපා කිව්වට. මොකද්ද? මේ රාජකාරිය පුජ්ජලික දේවලු පටලගන්න එපා සර්. පුද්ගලික තමයි ආයිසේ. ඒ වුණාට දැන් ඔහේ යාළුවා ඉන්නේ මගේ නංගිත් එක්කනේ. ඈ ඔහේ මගේ මස්සිනා වෙන්න යන්නේ. කරුණා කරලා ඔය ගැර අන්නතර දින ලියන මේස උස්සගෙන ඇවිල්ලා මගේ කාමරේ මගේ මේසේ ගාවින් තියා ගන්නවා. ඔහේ ටෙලිෆෝන් කරන්නේ මට ඇහෙන්න විතරයි. ඒකත් මගේ නංගිට විතරයි. අන්න ඒක මට දෙන්න. සර් 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 ප්ලීස් තව එක මේක අත්‍යවශ්‍ය කෙනෙකුට විතරක් කෝල් කරන්න අවසර දෙන්න සර්. ඒ කාටද මිනියෝ? දැනට බැඳලා ඉන්න ළමයට. ඒටි සර්. අයියෝ මොනවද සර්? දැන්වත් ඔය ගොඩේ ගැටි අතාරින්නකෝ. ඒ මොකෝ? මොනවද ඔය? කෙල්ලෙකුට SMS එකක් ගහන්නේ නැහැ ලියුම් ලියනවා.
Facebook යන්නේ නෑ පුස්තකාලය යනවා. අයියෝ මොනවද ඔය පීචා මේකනේ පීසා ඡායා වැඩේ. අපි මේ ගමේ හෙරලි බතල කාලා එලකිරි බීල හැදිච්ච උදවියනේ. අපි ඉතින් හීනියට ඉගෙන ගත්ත වැඩගත් විදියට ඉහළ තානාන්තර වලට කොළඹට ආවා. ඒක නම් ඇත්ත සර්. මේ ටවුමේ ඉඳන් කයිය ගහන මම මෙතන ඔෆිස් එකේ පියන්. ගමේ ඉඳන් කොළඹ ආපු සර් මෙතන ඇකවුන්ටන්. ඒ උනාට ගමන් නෑ සර්. දැන් සර් උත් ටිකක් පංකි පොරක් වෙන්නන්නේ නෑ මං කියන්නේ. මංකි පොරක් කියන්නේ මේ වඳුරෙක් වගේ වෙන්නද? නෑ නෑ මංකි නෙමෙයි පංකි ෆංකි. අනේ මේම ඩොන්කි. පංකි නේද? ඔව්. ඔව් ඉතින් පංකි ටිකක් වෙන්න ඕනේ. අනේ ඒකනේ සර්. ඈ සර් දන්නවද? අර අතන කිරෝලේ ටේබල් එකේ කම්පියුටර් කොටන මිස් විකිපීඩියාව. අර අතන කිරෝලේ. කවුද අර උඩුකයට විතරක් ඇඳුමක් ඇඳගෙන ඉන්න ඉලත්තට්ටුවද? ඔයා ආයෙත් ගොඩේ වචනයක් දැම්මා. ඉලත්තට්ටුව නෙමෙයි සර්. විකිපීඩියා ඇවිල්ලා ගින්දර වගේ කෑල්ල. ඔව් පේනවා පේනවා. රටම ගිනි තියන්න පුළුවන් බව පේනවා. සර් මේක අහන්නකෝ. මොකද්ද? ඔය විකිපීඩියාව යාළු කරගන්න මෙතන ඉන්න ලොකු මහතුරු ඔක්කොම ට්‍රයි කළා. හා හරිද? ඒ ඉක්ිනුටුව බැරි වුණා සර්. හැබැයි මාර වැඩේ කියන්නේ සර් හරිද? සර් මේ කම්පැනියට ආපු දවසේ ඉඳලා විකිපීඩියා මේ සර්ගේ මාර උනන්දුයි. ඕ අනේ අම්මේ මේ මගේ මේ ගමේ නෑනා ඉන්නවා බඳින්න බලාගෙන. ඔය 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 ඕ නෝ නනේ මීම මඩට ගුණා සුපර් මාකට් එකට කිව්වලු. අනේ සර් මේ අපිටත් ඔය ගම්වල නෑනලා ඉන්නවා. ඒ හිටියද මෙහෙ දුකට සැපට කෙනෙක් ඉන්න ඕනේ. නැත්තම් සර් ජීවිතේ කුජීතයි. සර් Facebook ඉන්නවද කියන්නකො. නෑ නෑ Facebook කරන්න වෙලාවක් නෑ. මේ වැඩ තියෙනවනේ මට. ඔය මං කිව්වේ බයි හොඳ එක. සර්ට මෙතන Facebook යන්න වෙලාවක් නෑ වැඩ නිසා. මෙතන ඉන්න අනිත් අයට Facebook නිසා වැඩ කරන්න වෙලාවක් නෑ. ඔන්න බලන්නකො. දැන් ඔහේ මොකද්ද මට කරන්න කියන්නේ? මේකයි සර්. සර් හිමීට Facebook log වෙලා Wikipedia මිසිත හායි පාරක් දාන්න. හායි පාරක්? ඔව්. එතකොට මොකෝ වෙන්නේ? එතකොට ඒ මිසුත් හායි sweet heart කියලා මැසේජ් එකක් එවයි. එතකොට මම මොකද කරන්නේ? එතකොට මම කොම්පියුටර් එකේ ගහගෙන උඹේ ඔළුවේ. Sorry sir මට control නැතුව ගියා. ඇයි අප්පා? I am sorry sir. දැන්නත් මගේ මේ මොලේ වෛරස් ගාඩ් එක expire වෙලා ඒකයි. පොඩ්ඩක් නම් අර සස් ඒකයි. Sorry. මේ හලෝ දැන් මේකයි මට දැන් මේක කියනකො දැන් මම මොකටද අර විකිපීඩියා මිස්ත හායි පාරක් දාලා මැසේජ් යවන්නේ කියලා මට කියනවා. ඇයි සර් මං සර්ට කිව්වේ ඒ මිස් සර් ගැන උනන්දුයි. ඇයි ඉතින් එහෙම වෙන්නේ? ඈ මට වැඩිය හොඳ හැන්ඩි පුරවල් මේ ඔෆිස් එකේ ඉඳද්දි එයා මං වගේ ගොඩේ උඩම කෝ උනන්දු. ඈ එහෙම තමයි සර් ඔය කන්ට්‍රෝල් නැති ප්‍රේමේ හැටි. ඈ ඔය ප්‍රේමිට වලිගේ අඟයි විතරයි නැත්තේ. අනිත් ඔක්කොම තියෙනවා. ඕ අනිත් ඔක්කොම කිව්වේ අනේ අම්මේ මියා නම් account වැඩේට නෙමෙයි හොඳ. මියා හොඳයි බුලත් පිට කඩේක පුවක් කියන්නේ අයියාපා. දැන් මට තේරෙන්නේ නැහැ දැන් මේ අනිත් ඔක්කොම කියලා කිව්වේ මොනවද කියන එකයි මම අහන්නේ. අනේ අම්මේ සර් මේ ඈ දෙන්නේ ක්ලව් කරනකොට කනකොල කනවා. පුන්නක්කු බොනවා. කුලක්කු වෙනවා. අනිනවා පනිනවා. උඹෑ කියනවා. ඔය ඔක්කොම ගොම්වැට ටික කන්නවා. හරිද ඉතින් මට මොකද කරන්න කියන්නේ? අනේ මෙච්චරයි සර් මං කියන්නේ. දැන් සර් ලබන මාසේ වැලන්ටයින් ඩේ එක එනවා. මොන ඩේ එක? වැලන්ටයින් ඩේ එක එනවා. ආ ඔව් හරි වැලන්ටයින්. හරි. ඕ. ඒකට කලින් සර් විකිපීඩියා මිස් එක ලවක් පටන් ගත්තොත් මුළු ඔෆිස් එකම නිකන් ආශිකි 3 වගේ තියෙයි. ඒකයි මම කියන්නේ. මම තමයි සර් සපෝටර්. ආහා ඔහෙද සපෝටර්? ඒ මම තමයි සපෝටර්. එතකොට දුස්ත්‍යා කවුද? දුෂ්ටයා ඒකේ මිනිහා. එයා බැඳලාද? අනේ අම්මේ ලව් කරන එකෙක් අහන ගොම් ප්‍රශ්නයක්ද ඕක? මේ ඇත්තටම දැන් එයා බැඳලාද එතකොට? මේ ඒව අපි දන්නේ නැහැ. ඒව හොයන්න යන්නත් එපා. සර්ට බඳින්න ගමේ නෑනෙක් ඉන්න ගොම් කතා කියන්න යන්නත් එපා. තේරුණාද? ටිකක් ඔළුවට ගන්නකො සර්. අනේ මන්ද ඕම කිව්වට ඕවා කොහෙන් කෙලවර වෙයිද කවුද දන්නේ? ඈ දැන් ඉතින් ඇයි එයා මං ගැන උනන්දු නම් එයා පැනලා මගේ අහන්න නැති මොකෝ? සර් ඔය ගම්වල කෙල්ලෝ වගේ නෙමෙයි කොළඹ කෙල්ලෝ. පණින්නේ ඉස්සර වෙලා ඒකයි. ඒ වුණාට මං හිතන් උන්නේ මේ කොළඹ කෙල්ලෝ තමයි ඉස්සර වෙලා පණින්නේ කියලානේ. විකාර. දැන් ඉන්න කොළඹ කෙල්ලෝ ඉස්සෙල්ලා කොල්ල පණිනකන් ඉන්නවා. එහෙමද? මේ දැන් එනම් මන්ද පණින්න ඕනි ඉස්සර වෙලා. ඔව් සර් පණින්න. මම ෆුල් සපෝට් එකක් දෙන්නම්. මාව ෂුවර් නේද? ඒකනේ. සර් මේ නැද්ද මාරුවෙච්චන් රුපියල් 500ක් විතර ගන්න. 500ක් මේ නරක දෙයකට නෙමෙයි ළමියට පිටිපෙකට් එකක් ගන්න ඒකයෝ. තියනවා දෙන්න. මේ ඔයේ මේ පොඩි ළමයි ඉන්න තාත්තගේ නේද? නේද ළමයා කියලා කිව්වේ මම යාළුවලා ඉන්න ගෑනු ළමයා. එයාට මේ කාය වර්ධන පිටි එකක් අරන් දෙන්න හදන්න.
කියන්නේ ඒකයි උපන්දිනේට මේ කාය වර්ධන පිටි එක ඔව් ඔව් සර් අර ක්‍රියේටිව් පිටි කියලා තියෙන එක ඔව් ඔව් අන්න ඒකක් ගන්න මේ යන්නේ ඔව් හා හා සර්ට කියන්නේ මගේ කෙල්ලේ ඉන්නව නේද ඔව් ඔව් තල්ලි කර බටවතුර ඔව් බටවතුර ඔව් ඔව් සර්ට කියන්නේ එයාගේ ඇඟේ ඕනම තැනක් ගත හැක ඉංග සුංග මිටින ඔන්න අනේ මන්දහලෝ අයියෝ සස මොකද්ද නැද්දර 500 දන්න අර වැඩි ෂුවර් ඒක ෂුවර් මං කළේ දෙනා ඔව් දන්නවනේ මාව ඒකයි මොනවද ඇයි අර විකිපීඩියා නේ ඒකයි ආ හරි හරි අර විකිපීඩියා නේද හරි හරි 500ක් ඕනේ නේද ආ මෙන්න දිනව 500ක් මේක තියාගන්න ඕ තියාගන්න ඕ thank you sir thank you බොරු කියන්නේ මොකටද සර් මේ 500 තියාගෙන නම් මට නම් දුක් විඳින්න බෑ සර් අම්මපම මේක සුටුස් ගාලේ වියදම් කරනවා ඕ Me, excuse me, Miss Wikipedia. Ah, mukada. Miss Sara, aluteng evit indar accountant mahatya. Ya kiyena Wikipedia miss ge figure ekak tani karuma. Paadukke Deepika wage ilu. Amma. Kawuru Paadukke Deepika? Ammata weruduna miss me. Paadukke Deepika nimei. Ara Deepika Paadukonna ara Hindi picture wala inne anne. Ya wage walu. Oh, hani. Ya ema kiwade? Kiwane na. Balannako okage katata hondak nan. Ha, ema kiyanne pa. Ya ettene kiyanne ette. Ette ette ha ena ette kiyala ita gannako. O ette ette hari. Me oya ge ඉතින් කියන්නේ මං කිව්වා කියලා එයා හරි හෑන්සම් කියලා. ඔය ගිහින් කියන්නකෝ මං කිව්වා කියලා කියන්නේ. ඕ අයිති නිකන් කියන්න බෑ මිස්. පිටි පැකට් එකක් ගන්න ඉතින් රුපියල් 500ක් දෙන්න ඕනි. ඉතින් ඒකනේ පිටි ගන්න. චිකේ මිනිස්සයෝ. ගෙවල් වල ඉන්න පොඩි දරුවෝ විකුණන්න එපා හලෝ. ආ මේ 500 ගන්නවා. Thank you miss. Thank you. ළමයින්ට පිටි ගන්න කියලා කිව්වේ මගේ ළමයින්ට නෙමෙයි මිස්. අපේ පවුලේ ළමයින්ට. පවුලේ ළමයි කියන්නේ? ඔයන්නේ ළමයින්ගේ තාත්තා. විකාරද මිස්. මං පවුලක් ගත්ත ජෙනුවින් පවුලක්. මයිම තුන්නේ නයි පනුවන් හලලා කෑමට පුරුදු කරලා තියන්නේ අත්ත වශයෙන්ම කියනවනම් අර යුතුයකමක් හැටියට මං ඩාඩිය මාංශයෙන් හම්බ කරලා පිටි ගිහින් දෙනවා බීබල්ලා කියලා එහෙම සුරගි බීත් මේ පීසා ඡාය ඇයි මේ සේම කිව්වම අවුල හ බෑ එක්ස්කියුස් මී මේ මිස් විකිපීඩියා නේද ආ යස් මිස්ටර් සුරං වාඩි වෙන්න Thank you මේ अरे ऑफिस पियन पीसा चाया මිනිහා මට කිව්වා මේ මිස් මං ගැන පොඩ්ඩක් උනන්දුයි කියලා මේ මොකක් හරි මේ මම හරි account subject එක සම්බන්ධ ප්‍රශ්නයක් වුණා හරි කියලා අහන්නේ මේ මං ප්‍රශ්නේ නේ මං කියන්නම් නේ නේ එහෙම මොකුත් ප්‍රශ්නයක් නෑ හා මේ මං ඔයාව හම්බ වෙන්න හිටියේ පොඩි දෙයක් අහන්න අ මොකද අහන්න ඕනික ඔයා දීපිකා පාදුකෝන්ව දන්නවද දීපිකා පාදුකෝන් කියලා කෙනෙක් අපේ ගමේ නෑනේ නේ නේ අර හින්දි නිලිය අර very beautiful lady අනේ නේ මම හින්දි පිච්චර් බල්ලම නෑනේ කවුද හරි හරි මං නිකන් ඇව්වේ මේ එයි දැන් මිස්ටර් සුරං ආවේ දැන් මම මේ පැනලා දෙන්න හිතාගෙන ආවේ මේ පැනලා දෙන්න ඒකේ ඔය ඒක තමයි මේ මටත් ඒ හැටි තේරුමක් නෑ මේ අර පියන් පීසා ඡායා තමයි කිව්වේ පොඩ්ඩක් පැනලා බලන්න කියලා ඉවිල්ලා ඒකයි හරි හරි මට දැනුයි තේරුණේ මොකද්ද මිස්ටර් සුරං මං පීසා ඡායාට කිව්වා මට සල්ලි හදිසියක් තියෙනවා රුපියල් 25000ක් විතර නයිට ඉල්ලගන්න කෙනෙක් නැද්ද කියලා බලන්න කියලා එහෙනම් ඒක වෙන්නද කියන්නේ ඇත්තේ එහෙමද එහෙනම් මං ගිහින් එන්නම් ඈ කොහේද සල්ලි පැනලා දෙන්නේ නෙමෙයි නෑ මේ ගංග වලින් ආපු අපි හරක් වුණාට තනකොල කන්නේ නෑනේ තාම බත් කන්නේ මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඔ